අක්කුන්ටුව කඩගෙරුවා පටන් ගන්න කියන්නකෝ. කියන්න නම් පුළුවන්. ඕක කිව්ව ගමන් ගත් කටට මූ ඉල්ලන්නේ මොනවද කියලා උඹ දන්නවනේ. කූපන් පොත වගේ තියෙන වෙලේ ඔප්පුව ඌට දුන්නොත් අනිත් එක ඌටවත් අපිටවත් තේරෙන්නේ නැති කඩ කෙරුවාව ගැන කොහොමද බම් විශ්වාස කරන්නේ? අකුම් බැරි දෙයකට වලිකන් නෑ අම්මා. උඹට විශ්වාසද කිරි පුතේ? නැත්තම් අකුම් ඕක පිටින් දාලා මොන නෙයිය අඩ ගන්නටයි දන්නේ. උඹේ මනාපයක් කරපන් කිරි පුතේ. හැබැයි අවුරුද්දක් ඇතුළත ඕක බේරලා දෙන්න පොරොන්දු කරගනි. අකුන්ට හරියනවා නම් කමක් නැහැනේ අම්මා. එහෙම කළා හරියනවද පුතේ? හරියන්නේ නැහැ තමයි. ඒත් නොකර හිටිය කියලා හරියන්නේත් නැහැනේ. ඔප්පුව දුන්නොත් නැති වෙන්නේ ඔප්පුව විතරයි. හැබැයි නොදුන්නොත් නැති වෙන්නේ අක්කු. අනේ මන් දන්නේ කිරි පුතේ. උඹ වගේ අනිත් එවුනොත් අනිත් උන් ගැන හිතුවනම් අපි දෙන්නට කොයිතරම් සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. Sangha! 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 මම දන්නවා මෙතන ඉන්නවා කියලා. වීරයෝ කැලේ ඇතුළේ හැංගෙන්නේ නැහැ නිසංග. සරණ තියෙන්නේ කැලේ නෙවෙයි. එළියේ. ආයුධ වලින් ගල් මුගුරු වලින් සාහිත්‍යකාරව සටන් කරන්නේ නැහැ නිසංග. අපිට හොඳ භාෂාවක් තියෙනවා. සාහිත්‍යයක් තියෙනවා. අපේ ආයුධ වෙන්න ඕනි භාෂාව, සාහිත්‍යය. කරුණ මැරෙනත්ස ධනවාදී මැරෙන්නේ නැහැ නිසංග. අඩපණ වෙනවා විතරයි. ගෝල්වෙන් ලේ ආවා. අත්විච්චලේ පොඩි සීරමකින් උනත් පිට වෙනවා නිසංක. මේ තුවක්කුව ලයිසන් කර ගන්න ඕනේ.
වරේ වරේ වරේ. ඔබත් වරෙන් යන මාත්‍යා පොලිසියට. මම ලොකු මහත්තයර කියන්නම්. දැන් මේක තින්න උඹලඟ කියලා. හ්ම්? නෑ. කාගේවත් දේවල් මට උමන නෑ. ග්‍රාමසේව මහත්තයා ලයිසන් කරගෙන ග්‍රාමසේව මහත්තයා ළඟම තියාගන්න. ආ. කාගේ වුණත් කමන්නේ. ඊට පස්සේ මේ ගෙදර ඇස්සේ හංගන්න එන්න එපා. බහුවචනෙන් කියන්න උමන නෑ. అన్నారు මෙයාද චන්ඩියා? නෑ සර්. ඉස්කෝලේ මහත්තයා, ඉස්කෝලේ මහත්තයා පැත්තට වෙන්න. දැන්ම මුංග මට්ටු කරේ නැත්තම් රටටම හැනයක් වෙනවා. නිශාංක වැරද්දක් කළේ නෑ සර්. එතකොට කරුණාරත්න මහත්තයාගේ ඔළුව පැලුවේ ඉස්කෝලේ මහත්තයාද? අන්න හරි. මං තමයි හැංගිලා ඉඳලා කරුණාරත්න ගලුවට ගලින් ගැහුවේ. ඇසෙන් දුටුවේ සාක්ෂි දීලා තියෙනවා. සාක්ෂි දෙන්න ඕනම කෙනෙකුට පුළුවන් නේ ඈ එතකොට නිස්සංක නිස්සංක ඒ වෙලේ කරුණාරත්න එක්ක රණ්ඩු කරගත්ත තමයි හැබැයි ගලෙන් ගැව්වේ මම සජන් ලීව ආයුෂ් කහසබන් සඳක් වගේ බබලන පිවිතුරු සමකට ඔබේ අරමුණු කරා යන ගමනේදී ඔබට ශක්තිය ජන ශක්ති ලයිෆ් මුදලාලි වැද්දන්ගෙන් බණ අහන්නේ ජේතවනාරාමයට ගල් ගහන්න තමයි. කොල්ල වෙලින්දෙක් වෙන්න වලි කනවා. උන් දියුණු වෙන්න වලි කනෝ නෙමෙයි මුදලාලි. දියුණු වෙන්නේ නැති කරන්න වලි කන කාල කන්නේ.
හාමුදුරුවනේ මං දැන් සැරයක් කීවනේ ඔය පිට වෙන දෙයක් ඇඳුමෙම ගියපු දෙන් මං හොදලා දාන්නම් මොකද ඔය තරම් හිතුවක් ආර දඩියම් බැරි බල්ල අඟ දුන්නත් කන්න ඕනෙලු කන දුන්නත් කන්න ඕනෙලු මට උඹලව තනියම කර ගහන්න බෑ අරුන් දෙන්න එක එක කෙනකල්ල ඉතහල්ලා තාත්තගේ බඩ බුරුල් කරලා ඇඳු මහක් කරලා හොදලා දාන්න අල්ලපන් පිළිගන්නට කිරියේ දැන් ඒ මට හදිසි වැඩකට යන්න තියෙනවා යකෝ මීට වඩා හදිසි වැඩේ මොකද්ද අබේලාගේ වීමිට හතරක් තියෙනවා ටවුමට අරගෙන යන්න ටවුමට මටත් මට කියලා දෙයක් තිබ්බනම් උන් ඔය ඔක්කොම දේවල් අරගෙන එන්නේ මගේ ළඟට කොහෙද ඉතින් මගේ දියුණුවට අකුල් වෙනවා මේ සකේකෙක්වත් උදව්වට නැහැ නේ සංසිල්ක් ලොකු බෝතලේ සේදුම් වාර 30ක් රුපියල් 16ක ඉතිරියක්.
උඹ ගෙදර නොහිටියොත් මුඳ ගෝහුජ්ජ නා ගන්නවා. ඇයි අක්කුන් ගෙදර ඉඳලා නෙමෙද ගියේ? බෝඩින් කාර්යයන්ට ගෙවල් දොරවල් වල ප්‍රශ්න තේරෙනවද? ඒක දැක්කේ නැති වෙති අම්මා. ඕක අය හොස්සෙල්ලගෙන ඉන්නේ මොකටද කියලා මන් දන්නවා. පුතේ කොළඹ රටේ හරි කමන්නේ රස්සාවකට ඵලයක්. ගෙඩි ඵල නැති රුගකට සතා සීපාවවත් අරියාදු කරන්නේ නැහැ. සමංගරි දෙකමරයන් යන්න එපා.